දැන් ওই ධම්මික පෙරර එනවයි කියලා තියෙනවනේ ධම්මික පෙරර මොකක්ද ඇවිල්ලා කිව්වේ දිගින් දිගටම මේ රූප වාහිනී රුපියල 203 තියාගන්නයි කියලා කිව්වා ඒක කළා තමයි තිබිච්ච සල්ලි ටික ඔක්කොම ඩොලර් ටික ඔක්කොම කාබාසිනිය වුණා මේ ලෝකෙ කිසිම රටක් අන්තිම දවස වෙනකම් අන්තිම ඩොලර් මිලියන 5 වෙනකම් අපිට බොරු කියලා මිනිස්සුන්ට සල්ලි තියනවායි කියලා කබ්‍රාල් කිව්ව චීනෙන් හම්බුණා අරහෙන් හම්බුණා මෙහෙන් හම්බුණා කියලා බොරු කියලා අපේ සල්ලි ඔක්කොම ටික විනාශ කරා අපිට ජාත්‍යන්තර මූල අරමුදලෙන් ලෝන් එකක් ගන්න මේ අවුරුද්දේ අන්තිම වෙනකම් ඉන්න වෙනවා ඊට කලින් නම් සල්ලි ලැබෙන්නේ නැහැ දැන් හෙට අනිද්දා ඒගොල්ලෝන්ගේ ස්ටාෆ් ලෙවල් ටීම් එකක් එනවලු සාකච්ඡා කරන්න හැබැයි සාකච්ඡා පටන් ගත්තට සාකච්ඡා ඉවර වෙලා ඒගොල්ලෝ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකක් කියලා එකකට අස්සම් කරාවි ඒක සමහර විට තව මාසිකකින් විතර මාසකකමාරකින් වේවි හැබැයි මුදල් ලබා ගන්න බෑ ඒ ඇග්‍රීමන්ට් එකෙන් මුදල් ලබා ගන්න නම් IMF එකේ බෝඩ් එක ඇප්‍රූව් කරන්න ඕනේ ලෝන් ඇග්‍රීමන්ට් එක ඒක කරන්න සෑහෙන වැඩ කොටසක් කරන්න සිද්ධ වෙනවා ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා ඊට පස්සේ ඒක සරලව කියනවා නම් ඒ කියන්නේ රජයේ ආදායම වැඩි කරගන්න සිද්ධ වෙනවා වියදම අඩු කරගන්න සිද්ධ වෙනවා සහනාධාර නැවත මේ නැවත හිතා බලන්න සිද්ධ වෙනවා හැබැයි ඔක්කොටමත් වඩා අර ණය ගෙවන්න තියෙනව ප්‍රතිව්‍යුහ කරගෙන ගන්න ධනාත්මක වැඩපිළිවෙලකට ගමන් කරන්න සිද්ධ වෙනවා ඒක ලේසි නෑ ඒක ලේසි නෑ සමහරු කිව්වා ආ අපිට පුළුවන් ජපානෙන් ගේන්න අපිට පුළුවන් මේ වෙන තැනකින් ගේන්න ඉතින් ගේන්න පුළුවන් නම් ගේන්න පයි එම ගේන්න බෑ මම ජපානයේ තානාපතිතුමාත් එක්ක කතා කරා එතුමා මට කිව්වා හර්ෂා ලංකාව කෙරෙහි අපේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා දැන් අපි දැක්කනේ අගමැතිතුමා ඊයේ පෙරේද කියලා තිබුණා බලන්න මේ විශ්වාසය බිඳ වැටිලා ඒක ගොඩ ගන්න සෑහෙන කාලයක් අපිට ආවේ කියලා ඉතින් ඒක තමයි ඇත්ත එතකොට ජපානයේ අගමැති මේ තානාපතිවරයා කියනවා ඕගොල්ලොන්ට කෙටි කාලීන ණයක් හරි දෙන්න නම් එක්ක සර්වපාක්ෂික ආණ්ඩුවක් තියෙන්න ඕනේ එහෙම නැත්නම් ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම ණය කිවිසුම අස්සම් කරන්න ඕනේ කවදාවත් විපක්ෂයේ මන්ත්‍රීලා ණය කිවිසුම අස්සම් කළා නෑ ආණ්ඩුව ගන්න නායකට එහෙමනම් කියන එක විසඳුම තමයි සර්වපාක්ෂික ආණ්ඩුව ඉතින් ඒකයි මං කියන්නේ මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන එක අපිට මේ අපි අකරතැබ්බේ වැටලා ඉන්න වෙලාවේ අපිට විශාල හිතා ගන්න බැරි අභියෝගයක් ඉස්සරහා ඉන්න අවස්ථාවේදී ජනාධිපතිවරයාට ඇත්තටම කැක්කුමක් තියෙනවා නම් මේ රටේ පවුල් ලක්ෂ 50 කෙරෙහි එයාගේ පවුලට එහා ගිය එනවා හිතන්න ඕනේ මොකද්ද වෙන්නේ අපිට එන සතියෙන් පස්සේ පෙට්‍රල් ඩීසල් නැතුනොත් ඕගොල්ලෝ දන්නවා සුවසරියේ අපේ 19 ඇනුවේ සුවසරියේ බෙහෙත් ඉවර වුණා සමහරු දන්නවා මේ කතාව මම ඉන්දියාවේ ජයශංකර් රැමතුමාට පුද්ගලිකවම කතා කරා එතකොට තමයි අර ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා තමන්ගේ අතින්ම ඇවිල්ලා අපිට ඒ බෙහෙත් එක දුන්නේ අපිට පුළුවන් විදියට අපි කරනවා අපිට ඊට වඩා දෙයක් කරන්න බෑ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට නමුත් අපි සියලුම දෙනා එකතු වෙලා මේ අවස්ථාවේදී අර වටුකුරුල්ල වාගේ ශක්තිමත්ව මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් නම් එහෙමනම් අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න
යම් කිසි විදියක කෙටි කාලෙන සලස්මක් හරි හදා ගන්න පුළුවන්. නමුත් එහෙම නොකරනම් මට තේරෙන්නේ දැන් ඉඳලා මේ අවුරුද්දේ අන්තිම වෙනකන් අපි කොහොමද මේක ගැට ගහගන්නේ කියලා. අපේ 1990 ගණන් වල මැද ඉඳලා ඒ තිබිච්ච ඒ රට පාලනය කරපු රටේ ජනාධිපතිවරයෝ හැටියට හිටපු කට්ටියගේ දර්ශනය ඒගොල්ලන්ගේ මතවාදය ගමන් කරේ වැරදි දිශාවට. අපිට පිටිපස්සෙන් හිටපු බංගලාදේශයේ වියට්නාමයේ වගේ රටවල් ලෝකෙත් එක්ක එකතු වෙලා ඉස්සරහට යනකොට අපනායන හදාගෙන අපි මොකද කරේ? අපේ රට වටේට තාප්ප ගහගෙන විශාල ලෙස මේ බදු වැඩි කරගෙන අපි ලෝකෙත් එක්ක එකතු වෙන තිබිච්ච අවස්ථා ටික නැති කරගෙන ලෝකෙන් අයින් වුණා, කොන් වුණා. සියලුම රටවල් සමග ගහගත්තා. අද චීනේ අද Sunday Times පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය මොකද්ද? චීන කිව්වලු ඇමරිකන් ඩොලර් බිලියන 1මාරක ණයක් කියලා තියෙනවා, ඒක දෙන්න බෑ කියලා. ජපානේ කියනවා අපිට ඕගොල්ලෝ එක කතා කරන්නවත් හැකියාවක් නැහැ කියලා. ඉන්දියාව කියනවා ඕගොල්ලන්ට කොච්චර නම් දීලා තියෙනවද, තවත් මොනවද අපෙන් ඉල්ලන්න කියලා. ඉංගලන්තය ඇමරිකාව ගැන කතා කළා වැඩක් නැහැ. ඇමරිකන් කාරුණට ගහලා ලෙව්වා. ඊට පස්සේ යුරෝප සංගමයත් එක්ක ලොකු ගෝරියා GSP ප්ලස් එකක් බේර ගන්න පුළුවන් වෙයිද දන්නේ? ජිනීව වල යුරෝපෙත් එක්ක මහ විශාල ගැටලු ඇති කරගෙන මැද පෙරදිග කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මට හම්බුණා මාලදිවයිනේ ජනාධිපති නෂිඩ් එදා, දැන් සති එකහමාරකට දෙකකට විතර කලින්. නෂිඩ් කිව්වා අපි කෝපි එකක් බමු. මං අව නෂිඩ්ගෙන් එයා හිටපු ජනාධිපති දැන් මේ කතානායක. නෂිඩ් කිව්වා හර්ෂ මට පොඩි කොන්ට්‍රැක්ට් එකක් දීලා තියෙනවා ආණ්ඩුවේ. මං ඇව මොකද්ද? පළවෙනි පාර මම මේ මාධ්‍ය කියන්නේ මේක. හදිසි අවස්ථාවක් හැටියට සලකලා අපිට ඩොලර් ටිකක් හොයාගන්න ලංකාවට. තෙල් ටිකක් ගේන්න. ඉතින් ඒ නිසා මම කෝල් කරා MBS-ට. MBS කියන්නේ මොහොමඩ් බින් සල්මාන්. සෞදි අරේබියාවේ ප්‍රධානියා. පුද්ගලිකවම ටෙලිෆෝන් එකෙන් කතා කරයි කියලා කිව්වා. MBS කතා කළා, නෂිඩ් කිව්වයි කිව්වා අනේ ලංකාවට පොඩි උදව්වක් උපකාරයක් කරන්න ඕගොල්ලන්ට පුළුවන්ද කියලා. ඉතින් MBS කිව්වයි කිව්වා නෂිඩ්ට අඩු ගානේ ප්ලෑන් එකක්වත් තියනවාද කියලා මේ මිනිසුන්ට. මට කතා කරන්න එපා. යුනයිටඩ් අරබ් එමිරේට්ස් එකේ රූලට කතා කරා කියලා කිව්වා. එයා කිව්වයි කිව්වා ඔය විකුණන්න මොනව හරි ඒ රටේ තියෙනවා නම් ලයිස්ුවක් ගහලා එවන්න, මම හිතලා බලන්නම් කියලා කිව්වයි කිව්වා. මම මේ කියන්නේ මාලදිවයිනේ ජනාධිපතිතුමා මට කියපු කතාව. අඩු ගානේ අපේ මිනිහෙන් නෑ MBS-ට කතා කරන්න පුළුවන් ආණ්ඩුව ඇතුලේ. අපි ඒක කොන්ත්‍රාත්වයක් දෙන්න ඕනේ වෙන රටක ජනාධිපති කෙනෙක්ට. එතකොට MBS ඇහුවම නෂිඩ්ගෙන් ඇයි ඔයා කතා කරන්න කියලා. නෑ ඔයාගෙන් කෝ ඔ ප්ලෑන් එක කෝ කියලා ඇහුවම නෂිඩ් කිව්වා මට, එයාට කිව්වා MBS-ට කිව්වා කියලා. ඉතින් මේක මගේ රට නෙමෙයිනේ, මමත් මේ කරන්නේ උදව්වක් කරන්න කියලා කිව්වා. මම කොහොමද? එතකොට මේ ලෝකේ රටවල් ගැන මම මේ කිව්වේ. ලෝකේ රටවල් ගැන මම මේ කිව්වේ. කවුද ඉන්නේ අපිට? කවුද අපිට ඉන්නේ? බැරි වෙලාවකත් ඉන්දියාව කිව්වොත් එහෙම නෑ. අපි ඕගොල්ලොන්ට මීට වඩා නම් උපකාර කරන්න හැකියාවක් නෑ කියලා අපිට මොකද වෙන්නේ?
ඉතින් අපි ඉන්නේ ඉතාමත්ම බැරෑරුම් තැනක. අපිට හිතා ගන්න හැකියාවක් නැහැ. අපි කවුරුත් සුපර්මෑන්ලා නෙමෙයි. කිසි කෙනෙක්ට මේක අලුතෙන් අපනායන ශාස්ත්‍රය දියුණු කරලා නැවතත් අපනායන ඩොලර් ලංකාවට ගේන්න හැකියාවක් නැහැ. සතියෙන් දෙකෙන් අපිට කිසි දෙයක් විකුණන්න ඕන වුණත් විකුණන්නත් බෑ සතියෙන් දෙකෙන්. විප්පයි කියමු. බැරිම තැන විකුණන්න බෑ මොනවා හරි. විකුණන්නත් මොනවද තියෙන්නේ දැන්? කවුද ගන්න? මොකද තියෙන්නේ? එහෙමනම් මං ඕගොල්ලොන්ගෙන් අහන්න. අපි කවුරුත් මෙතන යමක් කමක් තේරෙන කට්ටිය තමයි මේ ඉන්නේ. නීතිඥවරු, විදුහල්පතිවරු, ගුරුවරු, වෘත්තිකයෝ, ව්‍යාපාරිකයෝ මෙතන ඉන්නේ. එහෙමනම් අපිට මොකද්ද තියෙන මෙතනින් එහාට යන්න තියෙන මොකද්ද තියෙන විසඳුම? කෙටි කාලීනව. දැන් අපි කතා කරා මහ බැංකුවේ හිටපු ලොක්කොන්ට කතා කරලා ඇහුවා මොකද්ද ඔහෙලා කරේ, ඔහෙලගේ මොලේ මොනවද තිබුණේ මේ තීරණ ගන්නකොට මේ ඩොලර් බිලියන ගාණක් ඇයි විනාශ කරේ? එතකොට ඒගොල්ලෝ එතන ගහ ගන්නවා. ඒගොල්ලෝ කියනවා නෑ නෑ අපි නෙවෙයි, අපි දෙන්නෙක් කිව්වා එපා කියලා, තුන් දෙනෙක් කිව්වා කරන්නේ කියලා. ඔකල දකින්න නැතිනේ කෝප් එකේ වෙච්ච වැඩේ. දැන් ওই ධම්මික පෙරර එනවායි කියලා තියෙනවානේ. ධම්මික පෙරර මොකක්ද ඇවිල්ලා කිව්වේ? දිගින් දිගටම මේ රූපවාහිනී රුපියල 203 තියාගන්නයි කියලා කිව්වා. ඒක තමයි ඒගොල්ලෝ කිව්වේ කරන්න කියලා. ඒ කළා තමයි තිබිච්ච සල්ලි ටික ඔක්කොම, ඩොලර් ටික ඔක්කොම කාබාසිනිය වුණා. මේ ලෝකේ කිසිම රටක් අන්තිම දවස වෙනකම්, අන්තිම ඩොලර් මිලියන 5 වෙනකම් අපිට බොරු කියලා මිනිස්සුන්ට සල්ලි තියනවායි කියලා, කබ්‍රාල් කිව්ව චීනෙන් හම්බුණා, අරහෙන් හම්බුණා, මෙහෙන් හම්බුණා කියලා බොරු කියලා අපේ සල්ලි ඔක්කොම ටික විනාශ කරා.